අයිබුවන් මම ඔබට කතා කරන්න යන්නේ ස්ථූලතාවය ගැන නැත්නම් අපි ඒක ඉංග්‍රීසියෙන් කියන obesity කියලා අපේ ඇඟේ බර වැඩි එක තමයි අපි මේක මේකෙන් අදහස් කරන්නේ ඒක දෙකක් තියෙනවා જાති එකක් තමයි මුළු ඇඟම බර වැඩි වෙන්න පුළුවන් එහෙම නැත්නම් තව එකක් තියෙනවා බඩ විතරක් මහතයි අපි ඒකට කියනවා abdominal obesity කියලා මේ තත්ත්ව දෙකම හොඳ නැහැ අපි එතකොට ඕක මනින්නේ තමන් obesද නැද්ද ස්ථූලතාවයේ තියෙනවද නැද්ද කියන එක මනින්නේ අපි BMI කියලා දර්ශකයකින් අපි ඒක බරයි උසයි අරගෙන ඒකෙන් අපි ඒක හදලා ගන්න අගයක් තමයි BMI කියලා කියන්නේ දකුණු ආසිය අතිතක අයට මේ BMI කියන එකේ සාමාන්‍ය අගය 18යි 23යි අතර අපි නැත්තම් අපි අපේ ඉනේ වට ප්‍රමාණයෙන් ගත්තොත් ගැහැණු එක්කෙනෙක්ගේ ඉන අඟල් 32කට වඩා අඩු වෙන්න ඕනේ පිරිමි එක්කෙනෙක්ගේ අඟල් 35කට වඩා අඩු වෙන්න ඕනේ. ඇයි අපි මෙච්චර මේ තරබාරු බව ගැන කතා කරන්නේ මේකෙන් ගොඩක් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් නිසා. ප්‍රධානම ප්‍රශ්නේ තමයි රුධිර වාහිනී සම්බන්ධ රෝගවලට මේක ප්‍රධාන හේතුවක්. අංශභාගය හෘදය ආබාධ දියවැඩියා වගේ හේතු රෝගවලට මේක හේතුවක් වෙනවා. දෙවෙනි එක තමයි මේක නිසා ගොඩක් මාංශපේශී සම්බන්ධ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ දණිස් අමාරු, කොන්ද කැක්කුම් ඒ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. අපි ඊළඟට කතා කරන්න ඕනේ මේක හැදෙන්නේ ඇයි කියලා. ප්‍රධානම හේතුව තමයි අපේ ආහාර වේල සහ අපේ ජීවන රටාව අපි ව්‍යායාම නැහැ, තෙල් සහ කාබෝහයිඩ්‍රේට් වැඩි ආහාර වේලක් ගන්න එක. ඊට අමතරව තවත් ලෙඩ තියෙනවා. ඒ කියන්නේ තයිරොයිඩ් ග්‍රන්ථියේ වැඩ කරන එක අඩු වීම වගේ වෙන හේතු නිසාත් හැදෙනවා. නමුත් අරක තමයි ප්‍රධානම හේතුව. දැන් අපි බලමු අපි කොහොමද දැන් තරබාරුකම තියෙන කෙනෙක්ට අපි කොහොමද ඒක නැති කරන්නේ උදව් කරන්නේ කියලා. පළවෙනිම දේ තමයි ජීවන රටාව හදා ගැනීම තමයි පළවෙනිම දේ. ඒ ඇත්තේ අපි අපේ කෑම වේලේ තියෙන කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය, මේද ප්‍රමාණය පුළුවන් තරම් අඩු කරන්න ඕනේ. එළවලු පළතුරු වැඩිපුර අරගෙන මේදය සහ කාබෝහයිඩ්‍රේට් අඩු කරන එක වැදගත්. දෙවෙනි එක තමයි ව්‍යායාම කරන එක. මෙතනදී අපි ව්‍යායාම කරන්න ඕනේ බර අඩු කර ගැනීමට. එතකොට අර හෘදය වස්තුවට හොඳ වෙන්න අපි ව්‍යායාම කරන්නේ සතිය දවසකට පැය භාගයක් සතියට දවස් පහක් කියන එක මදි. බරත් අඩු කර ගන්න ඕන අඩු ගානේ දවසකට පැයක්වත් ව්‍යායාම කරන්න වෙනවා. තුන්වෙනි ඉතාම වැදගත් දේ තමයි අපි කියනවා ඒක බිහේවියරල් තෙරපි කියලා. අපි දැන් කොච්චර හිතන්නකෝ අපි කෑම වේල කන්ට්‍රෝල් කරන්න හිතාගත්තා වුණත් ව්‍යායාම කරන්න පටන් ගත්තා වුණත් ඒක කල්පවත්ව ගන්නෙ නැහැ. ඒක කල්පවත්වා ගැනීමට ක්‍රමයක් හදා ගැනීම ඉතා වැදගත්. ඒතකොට තමන්ම තීරණය කරන්න ඕනේ කොච්චර කාලයක් ඇතුළත කොච්චර බඩ අඩු කරන්නද තමන් උත්සාහ කරන්න කියලා. ඒතකොට ඒ ගෝල් එක අපි ඒක ලබා ගැනීමට අපි වැඩ කරන්න ඕනේ. එහෙම නැත්නම් ටික දවසක් කරලා ආයෝක නවත්තලා දානවා. ඒක තමයි අපිට වැදගත්ම දේ. මේ සියලු කියන්නේ අපි ජීවන රටාව හදන එකෙන් අපිට බර බස්ස ගන්න බැරි වෙනවා නම් තවත් දේවල් අපිට කරන්න පුළුවන්. අපි හිතමු ඔබ තරබාරු වෙන්නේ මොකක් හරි රෝග තත්ත්වයක් නිසා කියලා. එහෙමනම් අපි ඒකටත් වෙනම ප්‍රතිකාර කරන්න ඕනේ. ඔබට දියවැඩියාව තියෙනවා නම් අපිට මෙට්ෆෝමින් වගේ ඖෂධයක් භාවිත කරන්න පුළුවන් බර අඩු කරන්න. තයිරොයිඩ් ග්‍රන්ථිය වැඩ කරන එකේ අඩුවක් තියෙනවා නම් තයිරොක්සින් වගේ බෙහෙත් වලින් බර අඩු වෙනවා. තුන්වෙනි එක තමයි මේ සියල්ලමත් කරලා බර අඩු වෙන්නේ නැත්නම් අපිට ඖෂධ මගින් ඒකට ආධාරයක් කරන්න පුළුවන්. එහිදී අපිට භාවිතා කරන්න පුළුවන් අතුරු ආබාධ අඩුම ඖෂධය තමයි ඕලිස්ටැට් කියන ඖෂධය. ඒ වගේ තවත් ඖෂධ තියෙනවා. අපි මේ සියල්ලමත් කරලා බර අඩු කරගන්න බැරි වුණා නම් වෛද්‍යවරයෙක්ට ඖෂධ පාලනය කරලා බර අඩු කරන්න ඔබට උදව් කරන්න පුළුවන්. ඒකත් හරියන්නේ නැත්නම් අපේ අවසානයේට ශල්‍ය වෛද්‍යවරු විසින් කරන වෙනත් ශල්‍ය ප්‍රතිකර්ම තියෙනවා බර අඩු කර ගැනීමට. මීළඟ වෙනත් වැඩසටහනකදී අපිට මේ ගැන තවදුරටත් සාකච්ඡා කරන්න අවස්ථාව තියෙනවා. Sri Lanka's first internationally accredited hospital chain for quality and patient safety.